ස්විශේෂී දවසක් බංහිතනවා දේශපානෂේත්‍ර විශේෂෙන්ම විසිවෙනි සංසෝධනය සම්බන්ධව. දහන මේ අහෝසිවීම සම්බන්ධව නිරන්තරයෙන්ම මංහිතන්නේ සාකච්ඡාවන් ගණනාවක් පටවත්ගන්නාවක් විවිධශේත්‍රවල මෙරටේ මුදගතිබම්. අරතර මහ සංගරත්නයසා සියලුම ආගෙමක නායකයන්. ඒ වගේම මේ රටේ විද්ධතුන් උගතුන් බුද්ධිමතුන් මේ සම්බන්ධව උනන්දුව දක්වන රටේ පරිපාලනය සහ රටේ මූලිකනීතිය සම්බන්ධව උනන්දෝ දක්වන සියලු දෙනම මේ සම්න්ධව දැඩි උනන්දුවක් තිබ්බ අවස්ථාවක් හැටියට මස් අලකනවා. එනිසාම මේ ඉතාමත්ම ප්‍රජාතන්තරවාදී ලෙස මේ වඩා පුළුල් ප්‍රජාතන්තරවාදී ලෙස. මේ කතිකාාවකට පරිවර්තනය කරගන්නට අපි කල්පනා කරා පහුගේ කාල පරිච්චේදම.වැ අපේ වගකීමත් යුතුකමක් තිබ්බ විශේෂෙන්ම ජනාධිපති වර්ණයේදිත්. ඊට පසුව තිබ පාර්ලිමේන්තු මැතිවර්ණේදත්. අපිට තුනෙන් දෙහක බලයක් එල්ලීමට ප්‍රධානතම හේතු වූයේ නව්‍යවස්ථාවක් ගැනීම සහ දර්ක කාලීනව පවතින. කාලික එහමනත්ම් ෙට කාලන මධ්‍යම කාලීන වැඩ පිළිබව ලක්ෂා රහ. රටේ ඉදිරි වැඩ පිළිවලට යම්බාතාබංවෙන ඉතිවෙන දහනමනි සංශෝධනය හසි කිරීමත් අපි තාමත්ම පැහැදිලිබ ජනතාව හමුවිය තිබ්බ. ජනතාව හමයේ අප බඩු මිලඩු කරන්නවත් එහමනත්ම් වෙනකරතවකට මේ තුනේදක බලියකිෙල්ව. විශේෂෙන්ම මේ පූර්ණ විවස්සාා සංශෝධනට ශේනත් නම් විියලුත් දම විවස්ථ භක්ගැනයමට. අපිේ මේ රටේ ජනතාවගෙන් බලය ඉල්ලවා. ඒ වගේ ජනතාව බල ලබලදීලතින නිසා අපේ වක්කීමක් යුතු මක්තිබෙනවා. අපේ ඉදිරිී වැඩ පිළිවලල් වොලට යම් යම් බාධාවන් වඩලා තිබෙන. යම් වගන්ති දහනමයනි සංශෝධනී ඉවත් කර විසිවනි සංශෝධනය ඇ ගැනීමට. ඒ සම්බන්ධව මයතනනාද පාලිමේන්දේ ප්‍රකාශයට පත්වුණා. ඒ වගේම මේ අනස්ථාවේදී ප්‍රකාශ කරන්න දෝනිි. ඒ පනත පුස්ථ කාලෙයට ඇතුල් කරාට පසුව. තිය ප්‍රජාතන්තරවාදී අයිතියක් හැ කඩම් තිස්තමයක්. ඒ සම්බන්ධව අපේ පාශයෙන් එමරන රජේ පාක්ෂයෙන් රජගරු නීතිපත්තුමා අපි වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමේදී. නොයෙකුත් සංසෝධන සම්බන්ධව සාකච්ඡාවන් කතිකාවන් සාහහිකඟතාවයන් නොල්ට එන්නට පුළුවන් වුනාා. එනිසා අද අපි දන්නවා විශේෂයෙන්ම මේ සම්බන්ධව වෙච්ච කතිකාවන්න වල ප්‍රතිඵලයක් හැඩියට. අපේ නිරන්තරයෙන් මේ සම්බන්ධව පේ අවධානය මුකරමින් තිබ විශේෂයෙන්ම මේ රටේ ගරත්තර මහාසංගරත්නයසා සමස්ත ආගමක නායකයන්. මේ රටේ අපේ වෙින් නිදිරිපත් කරපු රටේ යහපත වෙනින් නිදිරිපත් කරපේ යෝජනා සම්බන්ධව දැඩි අවධානක මුකරමින් කටයුතු කරන්නට තිද.